දිගේ කතාවට ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ ඉදිරියේදී සරණිට අඟුලන්ට ගිය නිසාම වෙන කරදරයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා කියලා හිතනවා නම් විතරක් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. एवगेम लाइक करान कमेंट करान तवत नुदन्य आलु एक्ट दनकान शा करान अमतक करान पा इतिम मेधवास वल वा हुंदतेम दन्न कारन आवक्ति एनो विशेशेम सरनी इन्ने हरिम हित वेदन आवकीन ए रहांत बुरु गोडाक्यान वेननिसा इतिम एवितराक ने वै में बुरु मातु नो तिं रहान तमन अतेरले आएदिकेल बायकी नुई अत्तम सरनी मेधवास वल पेलेने एनिसा तमाय सरनी बंड ओहयागन गिये मुकद बंडत वचन देखा कथा करोट तमंगि हितट हदवतट लोक सनसीमक दरनो कियन एतटम विश्वास करो सरणी एनिसा तमय बंडो होयागनावे हबय बंडगे नंग हित होंदाक्तिबुन्न यदा हिरगिदेट्टिगीपु दवसदि वगेम मुकद सरणी मे विद्येट हितान्ने मताने नतु वेडकराट पस्से एत्तम किव्वोत् यालुओ गोडगगे जीवित अनतुरे दाला मे करन सेल्लम වැඩක් නැති වෙනවා කියන එක ඇත්තම කියනවා නම් බණ්ඩ විශ්වාස කරනවා බණ්ඩ හිතන්නේ සරණි හිතාමතා වැඩ කරනවා නම් දිගටම මේ බොරුව මේන්ටේන් කරගෙන යන්න බැරි කමක් නැහැ කියලා. ඉතින් කොහොම හරි දැන් බණ්ඩ හිතපු විදියටම ලොකු කරදර රැසක මුල් ආරම්භයක් සිද්ධ වුණා. ඒ තමයි දැන් රෙක්සී රෙහන්ගේ අම්මණන්ගේ අඟුලන්ට ආවනේ මේ දේවල් මාට්ටු නොකර තියාගන්න පුළුවන් වුණාට මොකද දැන් ඉතින් සරණි අර बंडलागे निदागन अतुले इन्नवने इतिंग कोहमहरी गोडवेलावाकनकांग इन्न सिद्धवेनोने में आंट इतिंग रेहानगे अम्माई नांगी ए वगेम रेहान उपीसरलमे हमोम एनकनुत एत्तटम सरनिव हुआगानतनक नेत्वेनो मोकद बायतम हैंगिला इंदला इतिंग कोहमहरी पासे सरनी රෙහානුත් නැති හේඳ ගෙදර ගිහිල්ලා බලලා රෙහාන් ගෙදර ආපු නිසා එහෙම්මම නැවත වතාවක් රෙහාන්ගේ ගෙදෙට්ට එන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියාගන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ දේවලුත් එක්ක අනිවාර්යෙන්ම දැන් සරණි පරක්කු වෙලා ගෙදෙට්ට එනකොට සිද්ධ වෙන්නේ මොන වගේ දෙයක්ද? විශේෂයෙන්ම මේ රෙහාන් රෙක්සි නංගි හැමෝම එළියට වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් සරණිට කියන්න සිද්ධ වෙනවා සරණිලයි ගෙදරින් නැතුව හදිසියෙමයි රෙහන්ටත් නොකිය අතුරු දහන්න උනේ කියලා. ඉතින් කොහොමනත් සරණිගේ අම්මයි තාත්තයි දෙන්නත් දන්නේ නැහැ මේ සරණි හිටියේ කොහෙද කියලා. අන්න ඒ නිසා තමයි සරණි මේ වෙලාවේ හරිම කරදරයකටපත් වෙන්නේ කියලා මම අද වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වුණා.